සුබ දවසක් වේවා ආදරම්මිතා තිබු දෙදුවේ. ඊයේ අපි මෙනෙහි කරේ කොහොමද දෙව්මැදුරක් ගොඩනැගිය යුත්තේ? ඇයි ගොඩනැගිය යුත්තේ? ඒව නටබුන්ව තියෙනකොට ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. නුඹලාගේ ජීවිත පිළිවෙත ගැන සිතා බලන්න. නුඹලා බොහෝසේ වපුල නමුත් ලබාගත් අස්වැන්න සුළුය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත. බොන නමුත් සෑහීමක් නැත. අඳින නමුත් උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් පසුම්බියකට දමන්නටය. සර්ව පරාක්‍රම සම්විධානන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙත ගැන සිතා බලන්න. කඳුකොරේට ගොස් ලීගෙන උත් මා ප්‍රසන්න වෙන පිණිස, මට නිසි නමස්කාරයේ ලැබෙන පිණිසද දේව මාලිගාව නැවත ගොඩනගන්න. අමිතාති පුතේ දුවේ, ස්වාමින් වහන්සේ කියනවා ඇත්තයි. ඔබ හම්බ කරන දේ ඉතුරුවක් නැහැ. ඔබට පිළිවෙලක් නැහැ. ඔබේ ජීවිතයේ ඇතුලේ මේ මොහොතේ තෘප්තියක් නැහැ, සතුටක් නැහැ. දැන් එහෙම කියලා ස්වාමින් වහන්සේ වෙන මොනවාකත් කිව්වේ නැහැ. උන්වහන්සේ මොනවද කියන්නේ? ඔබ කඳුකරයට යන්න, කැලෑවට යන්න, ගස් ටික කපාගෙන එන්න, අරගෙන ඇවිල්ලා මට අවශ්‍ය කරන නමස්කාරයේ සඳහා දෙව් මැදුර හදන්න. අමිතාති පුතේ දුවේ, ඔබේ දරුවට එහෙම ඔබ කියලා දෙනවද? ඔබේ මහත්යට එහෙම ඔබ අවසරයක් දෙනවද? ඔබේ මහත්යා මේ මොහොතේදී දෙවි මැදුරක් ගොඩනගමුයි කියලා කිව්වොත් කාර්ය එතකොට කියනවා මොන පිස්සුද ඔයාගේ පාඩුවා ඉන්න, තව කොච්චර මිනිස්සු ඉන්නවද ඒව ගැන කරන්න? භාර්යාව මේ මොහොතේදී දෙවි මැදුරක් ගොඩනගන්න ගෙවල් ගානේ ගිහිල්ලා සල්ලි එකතු කරනකොට ගෙදර ඉන්න මහත්යා මොනවද කියන්නේ? ඔයාට පිස්සුද නේ, ඔයා හිඟා කණ්ඩ යනවා මේ මොහොත වෙනකොට, ගෙවල් ගාන යනවා, පිස්සු වැඩ කරන්න එපා, පැත්තකටලා ඉන්න. අම්මේ තාත්ති පුතේ දුවේ, ඒක අපි දකින්නේ වැරදි දෙයක් වශයෙන්, ඒක අපි දකින්නේ නෝන්ජල් දෙයක් වශයෙන්, ඒක අපි දකින්නේ බාල්දු විච්ච දෙයක් වශයෙන්, හැල්ලුවට ලක් විච්ච දෙයක් වශයෙන්. එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේගේ දෙව්මැදුරක් ගොඩනගන්න ඔබ ඉදිරිපත් වෙනකොට ඔබේ ඔය දෙපය ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවාමයි, ඔබේ ඔය අත් දෙක ආශිර්වාද කරනවාමයි, උන්වහන්සේ ඔබේ මගේ ජීවිතයට අවශ්‍ය කරන ඒ ශක්ති ප්‍රමාණය නැවත වතාවක් දානය කරනවාමයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා, නුඹලා බොහෝ බලාපොරොත්තු නමුත් නුඹලාට ලැබුණේ ස්වල්පයකි. නුඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම එය සිපදැමෙමි. මා එසේ කරන්නේ මන්ද? සියලු බලද සම්විධානන් වහන්සේ මෙසේ වදාරන සේක. මොනවාද කියන්නේ? මාගේ මාලිගාව නටබුන්ව තිබියදී ඒ ගැන නොසලකා නුඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකීමත් වන නිසාය. අමිතාති පුතේ දුවේ, එනම් දෙවියන් වහන්සේගේ ඒ දෙව්මැදුර ගොඩනගනවයි කියන මානසිකත්වය ඔබට ආවොත්, ඔබ ඒ සඳහා දායක වෙන කෙනෙක් බවට පත්තුනොත්, ඔබේ පසුම්බිය නිකම් හිල්විච්ච පසුම්බියක් වෙන්නේ නැහැ. ඔබ වතුර බොනකොට තෘප්තිය නැති වෙන්නේ නැහැ. තෘප්තිය ඇති වෙනවා. කන බොනකොට තෘප්තිය ඇති වෙනවා. ඔබේ භෝගේ, ඔබේ වගාව, ඔබේ සෑම දෙයක්ම සාර්ථක වෙනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ මොහොත වෙනකොට ඉතාමත් පැහැදිලිවම කියනවා, ඔබට බලාපොරොත්තුවක් තියෙනවා නම්, ඒ බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න ඕන නම්, ඒක ඉෂ්ට කරගන්න ඕන නම්, ඔබ දෙවියන් වහන්සේගේ නමස්කාරයේ සඳහා උන්වහන්සේගේ ගෘහය තනන්න. නේ, එනිසා ඔබගේ පල්ලිය ගොඩනැගීම ඔබේ යුතුකම, ඔබේ පල්ලිය ආරක්ෂා කිරීම ඔබේ යුතුකම, ඒක ලස්සන තනක් කරලා ගැනීම ඔබේ යුතුකම. ඔබ එහෙම කරයි කියලා කවදාකවත් ඔබ දුප්පත් වෙන්නේ නැහැ, ඔබ අසරණ වෙන්නේ නැහැ, ඔබ ලෙඩ වෙන්නේ නැහැ, ඔබට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ, ඔබට කරදර ඇති වෙන්නේ නැහැ, ඔබට බාධක ඇති වෙන්නේ නැහැ, ඔබ නැත්තට නැති වෙන්නේ නැහැ. ඊට වඩා ඔබ දස දහස් ගුණයකින්ද, මිලියන ගණනාවකින්ද දිව්‍යන් වහන්සේගේ දේව ආශිර්වාදයෙන් ඔබගේ ජීවිතයේ ශක්තිමත් වෙනවාමයි. එනිසා මට මේ මොහොතේ තේවත් ඒ පුදුබිම නිර්මාණය කරද්දී, ලූර්දු නිර්මාණය කරද්දී ඒ දුන්න තාත්තා කියපු දේ තමයි, ෆාදර් මේ මොහොත වෙනකොට
මේ ලක්ෂ එද්දාස් ගානාව ඔබට දුන්නත් මේ මොහොතේදී මට දැනුනේ නැහැ. ඒකට හේතුව දෙවියන් වහන්සේ පුදුම විදියට මටත් අපේ ව්‍යාපාරයටත් අවශ්‍ය කරන ඔක්කොම වරප්‍රසාදත් මිල මුදල්ලුත් ගෙනලා දුන්නා ෆාදර්. ඒ නිසා දෙවියන් වහන්සේ පුදුම විදියට දුන්නා, දේව මෑණියෝ පුදුම විදියට දුන්නා, දේව ශක්තිය පුදුම විදියට දුන්නා. ගොඩක් ස්තුතියි මට මේ අවස්ථාව උදා කර දුන්නට. එහෙනම් ඔබට අවස්ථාවක් උදා වුණාම ඒක පැහැර අරින්න එපා. ඔබත් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒ දේ කරන්න දෙවියන් වහන්සේ ඔබව බලාගනීවි. එනම් හෙට දවසේ අපි බලමු කොහොමද උන්වහන්සේ බලාගන්නේ කියලා. ජෙසුබී.